සුබ දවසක් ඔයාලට. අද මං හදන්න යන්නේ රසම රස කිරි අලුවා. ඉතින් අපි කොහොමද මේක හදාගන්නේ කියලා බලමු. මුලින්ම දෙත හාල් පිටි හලලා මං අරන් තියෙනවා ග්‍රෑම් 300ක්. මොකද ග්‍රෑම් 50ක් විතර අපි මේසෙට ඉහින්නයි අලුවා එක උඩට ඉහින්නයි තියාගන්නවා. අපි ග්‍රෑම් 250කින් තමයි මේ අලුවා ටික හදාගන්නේ. මේ තෙත හාල් පිටි ටික වතුර ගතිය යනකම්ම පවුඩර් එකක් වගේ වෙනකන් ඔයාලා මේ විදිහට හොඳින් බැදගන්න ඕනේ. ඒ පිටි ටික බැදෙනකොට ගොඩාක් සුවඳයි. ඊට පස්සේ මම ඒ පෑන් එකටම සීනි ග්‍රෑම් 200ක් එකතු කරනවා. ඒ වගේම ෆ්‍රෙෂ් මිල්ක් මම කප් එකක් එකතු කරනවා. මම ලිප ඔෆ් කරලා තමයි මේ දේවල් එකතු කළේ. ඊට පස්සේ ලිප ඔන් කරගන්න. අපි හොඳින් සීනි ටික දිය වෙනකන් මේ විදිහට කලවම් කරන්න ඕනේ. කිරි අලුවා හදන එක ඔයා අලුතෙන්ම අලුවා හදන කෙනෙක් නම් හරි ලේසි. මොකද සාමාන්‍ය අලුවා හදනකොට ගොඩක් අයට මේක හයි වෙනවා, හරියට පදම එන්නේ නැහැ, කෑලි කපා ගන්න අමාරුයි. නමුත් පොල් කිරි හරි ෆ්‍රෙෂ් මිල්ක් හරි දාලා මේ විදිහට හැදුවාම ඔයාලට කිසිම බයක් නැතුව පහසුවෙන් හදාගන්න පුළුවන්. මේ විදිහට නටාගෙන එනකොට මං ලුණු තේ හැඳි අටෙන් එකක් විතර පොඩි ප්‍රමාණයක් එකතු කරා. ඊට පස්සේ මේ කිරි මිශ්‍රණය ටිකක් උකු වෙන්න වගේ බලන වෙලාවක් එනවා. ඒ වගේම මේ විදිහට නූල් ඇදෙනවා වගේ පැණි ටික අපිට පේනවා. ඒ විදිහට නූල් ඇදීගෙන වගේ ඇවිල්ලා තවත් චුට්ට වෙලාවක් තියලා ලිපෙන් බාගන්න ඔයාලට පුළුවන්. ඊට පස්සේ අපි කලින් ලෑස්ති කරගත්තු පිටි මිශ්‍රණයට ටික ටික පැණි එකතු කරලා මේ විදිහට කලවම් කර ගන්නවා. හරි ඉක්මනට මේ අලුව එක හදන්න පුළුවන්. මම පොල් කිරි භාවිතා කරලත් හදලා තියෙනවා. ඊට වැඩිය රසයි ෆ්‍රෙෂ් මිල්ක් මේ විදිහට එකතු කරගත්තාම. ඔයාලා අනිවාර්යයෙන්ම මේ දාසරේ අවුරුද්දට හදලා බලන්න. ඔයාලට මේකට කජු කෑලි චූටියට කපලා එකතු කරගන්නත් පුළුවන්. ඒ වගේම තලයට වුණත් එකතු කරගන්න පුළුවන්. අපි පිටි මිශ්‍රණයෙන් කොටසක් ඉවත් කරගත්තා. මේ විදිහට අපි අලුවා ටික කපන බෝඩ් එකට දාගන්න. ඒ වගේම අලුව එක උඩින් පිටි ටිකක් ඉහි ගන්න ඕනේ අවසානෙට. ඒකට තමයි අපි වැඩිපුර පිටි ටිකක් ගත්තේ. ඔයාලට රස්නේ වැඩි නම් ස්ක්‍රේප් එකක් යූස් කරලා හරි අලුවා ටික එක මට්ටමකට හදාගන්න පුළුවන්. ඊට පස්සේ විනාඩි 5ක් විතර තියලා අපිට මේක කෑලි කරගන්න පුළුවන්. මේ විදිහට හැදුවාම හයි වෙන්නෙත් නැහැ, කටේ දිය වෙන මට්ටමට වගේ අපිට හදාගන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ මේ අලුවා එක හදලා බලන්න මේ සැරේ අවුරුද්දට. ඉතින් මේ වගේ ලස්සන රසවත් වීඩියෝ නරඹන්න අපේ channel එක subscribe කරන්න. අපි ගිහින් එන්නම්. ඔයාලා හැම දෙනාටම සුබ දවසක්. Thank you.